නිදහස් දිනය කළු දිනයක් ලෙසට හඳුන්වමින් යාපනය විශ්වවිද්‍යාල සෙසුන් සහ උතුරේ දේශපාලන නායකින් අද කිරිනොච්චියේ ඉරණමඩු ප්‍රදේශයේ විරෝධතාවක් පවත්වනු ලැබුවා. එම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. එමෙන්ම විරෝධතාවයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් ස්ථිර විසඳුම් නොලැබීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම මාධ්‍ය නිදහසට බාධා කිරීම ඇතුළු හේතුන් මත නිදහස් දිනය සැමරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පවසමින් නිදහස් දිනය කළු දිනයක් ලෙස හඳුන්වමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා. මේ අතර නිදහස් දිනයේ සැමරුම් වලට විරෝධය පළ කරමින් කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පෙරවරුවේ විරෝධතාවක් පවත්වනු ලැබුවා. මේ උත්සවයට මෙච්චර මිලියන ගණන් වියදම් කරන අවස්ථාවේ රටේ ළමයින්ගේ පෙළපොත්තික print කරගන්න මුදල නැතුවයි මේ වෙලාවේ ඉන්නේ. එමෙන්ම ගාලුකොටුවේදී පිරිසක් කළු සරුංගල් ගුවන්ගත කරමින්ද විරෝධතාවක නිරත වුණා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා නිදහස් දිනයට විරෝධය පළ කරමින් මිනි පෙට්ටියක් රැගෙන බලහත්කාරයෙන් බොරැල්ල කනත්තට ඇතුළු වූ අතර එම අවස්ථාවේ පිවිසු මසල උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගන්න